Vinda Vagim Godak Adrin Pilicano, Oala Hemom, Uyalagi Labati YouTube Parcel, Siloni School with Uyala made the kinni Nidikumba Sharkiak. Nidikumba Kilakiani at the Vashim, Ausha Diagun Rasak Piri, Sharkiak Sahadunwa den Nedpuluan. Ear Samiroga Atisare, Divedia, Aduma, Swasanalika Pradahaya, Tuala Villa Leva Honey, Dat Kekuma. Mutra Shegal, Mutra Asadan, Idimum, Arshas, Tuala Laduru, Sudukabar, Garbashi Roga, Hisakis Kelevim, Arthritis, Vagi Goda Kroga, Valet Behitakama, Minidukumba Kilakiani. Sampur Nidukumba Shaki Matamba, Imajalin, Sedi Mamakin, Attem Samiroka Valakwagan at Puluan Kela Suagnatibinema. එවගේම රුධිරේ වහනය වන තුවාලවල නිදුකුම්බා ශාකයේ තලා එම යුෂ ආලේප කිරීම මගින් එම තුවාල ඉක්මනින්ම සනීප වෙනවා. ඒ වගේම තමා නිදුකුම්බා මුල් කසායෙන් කට සේදීම මගින් දත් කැක්කුම විදුරුමස් දියවීම දත් දිරා යාම වැනි රෝග අවම කර ගැනීමේ හැකියාවත් පවතිනවා. ඉතින් ඇත්තෙම නිදුකුම්බා ශාකයේ ඖෂධීය ගුණේ නෙවෙයි අද මම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ නිදුකුම්බා ශාකෙන් මිනිසෙක් විදිහට අපිට ගන්නට පුළුවන් ආදර්ශ මොනවද කියන කාරණේ සම්බන්ධවයි. මිමෝසා පියුඩීකා කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම නිදුකුම්බා ශාකය තවත් බොහෝ නම් වලින් හඳුන්වනු ලබනවා. ඒ සෙන්සිටිව් ප්ලාන්ට්, හම්බල් ප්ලාන්ට්, ෂේම් ප්ලාන්ට්, ඇක්ෂන් ප්ලාන්ට්, ලයිව් ඇන්ඩයි Tashmin not adi vivi the English numbering Hadunu Labanama. Eva game at a mine in the Kumba Shaki, Kupamana, Ausha di Guna Danguilla Tibunat, Lankal Kissimatanakan in the Kumba Vagava, Klesavaka and Labanene. Namut Loki Buhorata Lula Gruha Lankaranis and Han in the Kumba Vagava, Klesasidukurno Labanama. Hondai in a apidembalam in the Kumba Shaking, Apidikan and Puluang Adarshamon of the Kenakarne, Sambandava. ඇත්තෙම නිදුකුම්බා ශාකයෙන් ගන්නට පුළුවන් ආදර්ශ මම මේ වීඩියෝ එකට උපුටා ගන්න ලැබුවේ ජේෂ්ඨ නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගේ මුහුණු පොත මගින්. ඉතින් මම එතුමාටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳ අපි දැනුවත් කිරීම සම්බන්ධව. තමන්ගේ පාඩුවේ ජීවත් වීම. හැකිතාක් දුරට අනුමත යැපීමෙන් වැළකීම. කැපී පෙනෙන්නට උත්සාහ නොකිරීම. අන් අය සමග තරඟ නොකිරීම. අන් අය අභිභවා යාමට උත්සාහ නොකිරීම අන් අය කෙරෙහි සහ අවට කෙරෙහි සෑම විටම සංවේදීව ජීවත් වීම අන් අයට ප්‍රයෝජනවත් වීමට ක්‍රියා කිරීම දරා සිටීමට උපරිම ලෙස හැඩ ගැසීම දුෂ්කරතා මැද්දේ නැගී සිටීමේ ශක්තිය ලබා ගැනීම තමාගේ ආරක්ෂාව තමා විසින්ම සලසා ගැනීම වැඩි ආයාසයකින් තොරව ආරක්ෂාකාරීව සිටීමට පුරුදු වීම. අන් අය තමන්ට හානියක් කිරීමට උත්සාහ දරන විට ඔහුනටම හානි වන ආකාරයෙන් සිටීම. ලුහුබද පහර දීමට නොයෑම. තමන්ට හානි කරන්නට තැත් කරන්නන් තමන් අතින් හානියට පත්වන්නේ නම් එහි වගකීම දැරිය යුත්තේ ඔහුන් විසින්ම මිසක් තමන් නොවන බව වටහාගෙන සැනසීමට පත්වීම. ඉතින් ඔයාලා අදත් අලුත් දෙයක් ඉගෙන ගන්නට තමයි මම බලාපොරොත්තු වෙනවා. ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්ත නම් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. දිගටම අපිත් එක්ක එකතුලා ඉන්න කැමති නම් ඔයාලගේ දකුණු අත පැත්තේ තියෙන රතුපාට subscribe button එක click කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.